දීමත දෙනෙත් මයි සැම අත දිස් වන්නේ සමහර අයගේ ඇස් බාගෙට පියවෙන්නේ නිදිමත ගතිය යන්නට බෙහෙතක් දෙන්නේ දුන්නොත් සාදුහඬ නිදිමත දුරු වන්නේ නවතාහිමිය නේ දෙසනා දහම් වැඩ අපි දෙදෙනාම ඉන්නේ මේ පිලස උඩ මේවාත් තමයි හිමියනි දුක හිතේන වැඩ සාදුයි කියමු යලි වැඩි කර කරන් හඬ පන අදීනවා වාගේ ඔය සාදු හඬ ඕවා තමයි පින්වත දුක හිතේන වැඩ පිරිසක් සිටින දැකුමට අති හැඩ දෙන්නකො සාදුහඬ නිදිමත යන්න උඩ ගන්න නැවතත් පිනම වීරය වන්න ජාතක දෙසුම සාරය දුන්න පෙරහඬ පින්නුදාරය යලිත් දෙන්නකෝ සාදුකාරය මදි 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 බව තව වැටෙනවා සහතික දෙන්නට තව කල්යනවා වටපිට ගහකොල සෙලවි යන්නට තව හයින් නොබ සාදු කියන්න මදි 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 මට ඒවා තෙවෙනි වතාවට සාදුයි කීවා බණ කියනා මම උඩ විසිවෙන්නට සාදු කියනු මැන අත් දෙක ඔසවන මදි 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 බව තව වැටෙනවා සහතික දෙන්නට තව කල්යනවා උඩ ගිය කිවි තුන් බිමට වැටෙන්නට තව හයියෙන් නොබ සාදු කියන්න අපේ කිවිඳු නුඩයන්නවත් බිම වැටෙන්නවත් නෙවේ සාධනාදයක් පවත්වන්න කිව්වේ මේ සාදු හඬ පින්නතුනි අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වාම හඹා යනවා
දෙවියන්ට ආරාධනා කිරීමක්, ඒවාගෙන් දෙවියන්ට කතා කිරීමක් යනුවෙන් තම මේ සාදු හඬ අපේ බණ පොතේ සඳහන් වෙන්නේ. ඉතින් අපි යම්කිසි තැනක යම්කිසි පින්කමක් යම්කිසි කුසලයක් යම්කිසි පුණ්‍ය කටයුත්තක් කරන තැනක අපි හැමෝම වශයෙන්ම කට ඇරලා සද්දනගල සාදුනාදයක් පවත්වන්න ඕනේ. එතකොට මේ සද්දය හැදෙන මේ සාදුවඬ ඇහිලා දෙවි දේවතාවන් වහන්සේලා මේ පුණ්‍ය භූමියට වඩින්නේ මෙන්න මෙහෙම තැන අද දවසේදී මේ වගේ ධර්ම දේශනාවක් මේ වගේ පින්කමක් සිදු වෙනවා අපි ගිහින් පින් ලබා ගන්න ඕනේ කියලා දෙවිවරු වඩින්නේ. එනිසා මේ කතා මේ ස්වර්ණ කරකටක ජාතකයේ ඉතුරු කොටස අපි